आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत रात्रि प्रवृत्ति विकास में मम कविंदु विजयवर्धन प्रथमेन सिरस्ताल जनपति दलदा समिदुन वेंदपुदागेन महना हिमिवरुंगे आशीर्वाद लबागनी चीन हमुदा एंदुम वलट समान एंदुम एंदगत पेरिस सेवय करन बवट पेवसुनु तिस्स महाराम वेवे मडैवत किरीमे व्यापृतिय तावकालिकव नतर कराई जनपतिगे जातीय अमतीमे कथावेन नोहेकियाव सह अपेक्षा भंगत्वय पेन्नुम करनवा विपक्ष नायक सजित एतुलु समगी जनबलवेगेन चोदना पोहर हिंगिय सह इंधन मिल वेडिकिरीमट एरहिव अदत् प्रदेश रसक विरोधता एक्सप्रेस पर्ल नौकाव गिनिगेनीमेन दिहिवरींट सिदुवु हानिय वेनुवेन रुपयाल मिलियन 720ක අතුරුමන්දියක් තවත් කොවිඩ් මරණ 43ක් මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවත් 2900 ඉක්මවයි එකම පවුලේ තිදෙනෙකු කොවිඩ් මාරයා බිලිගනි සතියන්තයේ නිරෝධායන නීති නිසි ලෙස පිළිපදින්න පොලිසිය මහජනතාවගෙන් ඉල්ලයි සයිනෝෆාම් එන්නත් පළමු මාත්‍රාව මෙරට පුද්ගලින් 15 ලක්ෂයකට ලබා දී අවසන් මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 250,000 ඉක්මවයි දැන් දේශීය පුවත් ඊයේ සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා අද පස්වරුවේ තහවුරු කළා ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2905ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීව සම 4ක් අදුදැසන සිට හුදෙකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කළා අද අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබුණා. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මවනැල්ල පොලිස් බල ප්‍රදේශයේ හිඟුල්ලොය මහවත්ත දෙහිඔවිට පොලිස් බල ප්‍රදේශයේ අල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ දෙන්සවත්ත එසේම කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ හැලමඩ මෙලෙස හුදකලා කළ ප්‍රදේශ අතරට අයත්. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිබත්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ නාහේන ප්‍රදේශය හුදකලා බවින් නිදහස් කිරීමටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. ඊයේ දින සිදු වූ තවත් කොවිඩ් මරණ 43ක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අද පස්වරුවේ තහවුරු කර තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2905ක් දක්වා ඉහළ ගියා. අද දින වාර්තා කළ කොවිඩ් මරණ අතර කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 25 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොවිඩ් 19 වෛරසය ආසාදිනී වීම හේතුවෙන් එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති පුවතක් පෙර දිනිය මුරුතලාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ 72 වැනි පියා, 70 වැනි මව සහ 38 වැනි ඔවුන්ගේ පුත්‍රයා බවයි වාර්තා වුණේ. කොවිඩ් ආසාදිනී වීම හේතුවෙන් අදාළ පුද්ගලින් තිදෙනා පෙර දිනිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මියගොස් තිබෙනවා. මීට අමතරව එම පවුලේ සසු සමාජිකයන් තිදෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදිනී වී ඇති අතර ඔවුන් තිදෙනා මේවන විට ප්‍රතිකාර කටයුතු සඳහා පැණිදෙනිය ප්‍රතිකාර මැදිස්ථානයකට යොමු කර තිබෙනවා මෙම සිදුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා එකම පවුලේ අවුරුදු 78 වැනි දෙන්නෙක් සහ අවුරුදු 38ක පිරිපුත් කලේ මේ කාරණේදී මේ බරපතල තත්ත්වය අපි ජනතාවට පසක් කරන්නට ඕනේ මේ ගැන ඔබතුමාලා සිවි යුතුයි මේ කාර්ය සම්බන්ධ අනිවාර්යයෙන්ම දැනටත් සවාගෙන යනවා මොකද්ද උනේ මොකද මේ භාගයේ එකම පවුලේ 3 දෙනෙකුට කොහොමද උනේ කියන එක අනිවාර්යයෙන්ම සොයා බැලිය යුතු දෙයක් ඒ වගේම ඉති අපිට සොයා බැලීමේදී වැදගත්ම දේ තමා මෙවැනි තත්වයක් වැළැක්වීමට ගත හැකිව තිබුණු පියවර රජයේ හැටියට සෞඛ්‍ය සේවයේ හැටියට පුද්ගලයෝ හැටියට පවුලක් හැටියට ගත යුතුව තිබුණු ක්‍රියාමාර්ග ගැනීමේ අපහසුාවක් හෝ නොහැකියාවක් තිබුණාද එහෙමත් නැත්නම් නොසලකිලිමත්කමක් හේතුවෙන් එවැනි සිදුවයක් සිදු වුණාද කියලා හොයලා බලලා ඒක නිවැරදි කරන්න තමයි ඒකට මේ මරණය ආපසු ගන්න සිද්ධ වෙන්න අපිට බෑ නමුත් ඉදිරියේදී එවැනි මරණ ඇතිවීම වළක්වන්න අපිට කටයුතු කරන්න පුළුවන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 1086 දෙනෙකු අද දිනේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද පසුරුවේ 250,000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව 251,012ක්. මේ අතර වවුලන් මගින් කොවිඩ් වෛරසය පැතිර යාමේ අවධානමක් පිළිබඳ මාධ්‍ය වාර්තා පළවීම සම්බන්ධයෙන් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවමින් මෙලෙස අදහස් පළ කළා. විසිපස් වෙන දින මාධ්‍ය මගින් වාර්තා කරා වවුලන්ටත් කොරෝනා කියලා ප්‍රවෘතියක්
එම ප්‍රවෘත්තිය වාර්තා කරලා තිබ්බේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකාවකගේ 2017 ආරම්භ කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල හුවා දක්වමින් රටේ මහජනතාව බියටපත් වෙලා තියෙනවා සතුන් තුල කොරෝනා වෛරසයේ තිබීම කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක් දැනට ලෝකේ සොයාගෙන තියෙන සතුන් තුල තියෙන පවතින කොරෝනා වෛරස් ප්‍රභේද වලින් මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙනවා කියලා ඉවරලා කොහෙවත් වාර්තා වෙලා නැහැ මෙම ප්‍රවෘත්තියත් එක්ක කිසිම හේතුවකින් බියට පත්වන්න එපා මේ වෙලාවේ අපි සූදානම් කරලා තියෙනවා රටේ ජනතාවගේ මේ එන්නත් කරන වැඩපිළිවෙල වේගවත් කරන්න සෑම ප්‍රධාන රෝහලකම අපි එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා ලබන සඳුදා දිනේ සිට සියලුම 60ට වැඩි පුරවැසියන්ට ඕනෑම වෙලාවක ඒ කියන්නේ ඒ එන්නත් පවත්වන කාල සීමාව තුළ ඒ රෝහල්වල ප්‍රධාන සියලුම රෝහල්වලට පැමිණිලා ඒ එන්නත් ලබාගෙන යන්න පුළුවන් මේක දිනපතාම කරන වැඩපිළිවෙලක් වෙනවා පසුගිය දිනවල දැඩි ආන්දෝලනයකට තුඩු දුන් තිස්ස මහරාම වැවේ වැලි සහ රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය తాවකාලිකව නතර කර දමා තිබෙනවා ඒ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තිස්සමහරාම වැවේ වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය මෙවන විට తాවකාලිකව නතර කර තිබෙනවා එම ව්‍යාපෘති කටයුතු తాවකාලිකව නතර කරන ලෙසට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ දැනුම් දුන්නා තිස්සමහරාම වැවේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගමක් එක් කරගනිමින් වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියට කිසිදු අවසරයක් ගෙන නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ දින ප්‍රකාශ කර තිබුණා මෙහි වැලි සහ රොන් මඩ ඉවත් කිරීම සඳහා පසුගියදා චීන ශ්‍රී ලංකා සමාගමක ව්‍යාපෘතියක් ආරම්භ කළ අතර මේ පිළිබඳව ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණේ චීන හමුදා කැලෑ ඇඳුමට සමාන ඇඳුම් මැදගත් චීන ජාතිකින් පිරිසක් එම ව්‍යාපෘති භූමියේ සිටීම හේතුවෙන් වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතිය පසුගිය 20වනදා ආරම්භ වුණේ විශේෂ බහර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේද සහභාගීත්වයෙන් මේ සම්බන්ධයෙන් දේශපාලචීන් ප්‍රදේශවාසීන් සහ සිවිල් සංවිධානද දැඩි ලෙස චෝදනා එල්ල කර තිබුණා ඒ අනුව පුරාවිද්‍යා බලපත්‍ර ලබා ගන්නා තෙක් තිස්සමහරාම වැවේ චීන ශ්‍රී ලංකා හවුල් සමාගම කරගෙන යන වැලි සහ මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතිය නතර කරන ලෙසයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ දැනුම් දී තිබෙන්නේ අදාළ ව්‍යාපෘතිය පිළිබඳව අද දවසේද අදහස් පළ වුණා. ඔසරයක් අරගෙන නැතිනම්, ඒ කියන්නේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව සතු දෙක රේ නැතුව චීනයට නෙමෙයි ලංකාවටවත් යොමු කරන්න බෑ. ඒක වෙනම කාර්යයක්. මේක ආරක්ෂක අංශයේ ප්‍රශ්නයක් නම් ඒ පිළිබඳව ආරක්ෂක අංශය කටයුතු කරයි. චීන හමුදාවට ඒක ප්‍රශ්නයක් නම් චීන හමුදාව මේ පිළිබඳව කටයුතු කරයි. අපි සැලකිලිමත් විය යුත්තේ ඇඳපු ඇඳුම ගැන නෙමෙයි. මම වාරි මාර්ග ඇමතිවරයා යන ඕන නිසා ඒ අවසර ගැනීම පිළිබඳව මම 100%ක් දන්නේ නැහැ. අවසර නොගෙන තියනවා නම් වාරි මාර්ගයේ පිළිබඳ පරීක්ෂණ පවත්වලා දෙනවා. අන්න ඒ ගැන අපි හොල බලන්න අවශ්‍යයි මාධ්‍ය උනත් ඕනකෙත්. නමුත් මේ පහුගිය කාල සීමාවම ඇඳුම් වලට ප්‍රමුඛතාවය දීම පිළිබඳවයි අපි අදහස් දැක්වන්නේ. උදහමුදාවේ ඇඳුම අඳින්න බෑ. ඒක නිල ඇඳුමක්. හැම එකක් ඇඳගෙන නැහැ. ඒ අය කියනවා චීන හමුදාවට සමාන ඇඳුමක් කියලා. ඉතින් ඒක චීන හමුදාවේ ප්‍රශ්නයක්. මෙතෙන්දි ප්‍රධාන කාරණේ විය යුත්තේ ඇඳුම ගැන නෙමෙයි. මොකද්ද ඒ අයගේ ක්‍රියාවලිය කියන කාරණේ. ගොවි සංවිධානයේ තමන්ගේ වැව සකස් කරගන්න ඒක හරලා ඒ පස්තික අරගෙන වැලි ටික අරගෙන ඒ කඩිතු කරන්නවත් කාටවත් අවසරයක් ලැබෙන්නේ නැහැ. ඒවට ලෝකු නීති ගණනාවක් තියෙනවා. දැන් අපි දකින්නේ මේ චීන කණ්ඩායමට එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. පෞරාණික වටිනාකමක් තියෙන වැවක මෙවැනි කටයුත්තක් කරනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ගන්නවා. අපි අහනවා රජයෙන් දැන් මේ හම්බන්තොට ප්‍රදේශයේ මේ චීන කණ්ඩායමට හරන වැවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර අරන් තියනවාද කියලා අපි දැනගන්න කැමැති. පෞරාණික වටිනාකමක් තියෙන මෙවැනි ස්ථාන මේ වගේ හරන්න අවස්ථාව ලබා දෙන්නේ කවුද කියන එක අපි රජයෙන් විමසන්න ඕනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබාගෙන තිබෙනවා. දළදා මාලිගාව වෙත ගිය ජනාධිපතිවරයා දේවඩන නිලමේ නිලංගදෑල මහතා විසින් පිළිගනු ලැබුවා. ජනාධිපතිවරයා මල්වතු මහ විහාරයේ වෙත ගොස් මල්වතු මහනායක අධිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදක සුවදුක් විමසා සිටියා. උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කොට ජනාධිපතිවරයාට ආශිර්වාද කළා. එසේම මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දෙමුල් කුඹුරේ විමලධම්ම හිමියන්ද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියා. අනුනායක හිමියන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකරන සංඝවාසය ජනාධිපතිවරයා විසින් නිරීක්ෂණය කරනු ලැබුවා. මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජාතිය ඇමතීමේ කතාව සහ මුලින්ම ජනතා අපේක්ෂාවන් බිඳ දැමීමේ කතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකුද මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා. සමගි ජනබලවේගයේ අපිත් ප්‍රධාන යෝජනා හයක් ඉදිරිපත් කළා. ජනාධිපතිතුමාගේ කතාවෙන් මේ ප්‍රශ්න හයට නිශ්චිත විසඳුමක් ලැබුණේ නැහැ. දැවැන්ත ජීවන අරගලයකට මුහුණ දීලා අද මේ රටේ ජනතාව සිටින්නේ. ආණ්ඩුව ඊයේ දවසේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ තමන්ගේ නොහැකියාව, තමන්ගේ අසමත් භාවය හොඳින් ප්‍රදර්ශනය කළා. අද අපේක්ෂා භංගත්වයට මේ රටේ ජනතාව පත් වෙලා සිටිනවා. මම අහන්න කැමති ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් මේ රටේ ජනතාව මුහුණ දෙන මේ බරපතල ප්‍රශ්න පිළිබඳව. ඇයි සංවේදී භාවයක් නැත්තේ? ඇයි මෘදු භාවයක් නැත්තේ? මේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ඉදිරියේ හදවත උණු වෙන්නේ නැහැ. මම කරුණාවෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. තමුන්ට රාජකාරිය කරන්නට බැරි නම් වහා ඉල්ලාස් වෙන්න. අපි ලෑස්ති. සමගි ජන බලවේගය රටේ අනාගත වගකීම බාර ගන්න. ජනතාව අපේක්ෂා කරපු කතාවක් නෙවෙයි ජනාධිපතිවරයා කිව්වේ. හරියට කොහෙද යන්නේ මල්ලි පොල් වගේ. මොනවාද කතා කරේ? ජාතික ආරක්ෂාව ගැන කිව්වා. ජාතික ආරක්ෂාවේ කතාව ආවේ පාස්කුවිරිදා බෝම්බ සිද්ධිය. හොඳ බුද්ධිංශයක් ඉන්නවා. මම අහනවා මේ බුද්ධිංශයට තාම මේකට සම්බන්ධ චූදිතේ උහාගෙන නඩු දාන්න බැරි වුණේ ඇයි? අඩුතරම කොමිසම් සභාවේ නිර්දේශයන්ව ජනාධිපතිවරයාට ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. මේක හරියට පාස්කුවිරිදා සිද්ධිය හොරාගියම් මගෙන් පේන අහනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. යුද්ධෙන් පස්සේ විශාල ලෙසන අයරගෙන මහමාර්ග හදලා වරායවල් හදලා ආර්ථිකයේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයෙන් ණය අරගෙන සෑහෙන ඉස්සරහට ආර්ථික වර්ධනය ගෙනිච්ච අපි පිළිගන්නවා 9.1ක් වුණා 2012. හැබැයි 2013 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙදී මේක කඩාගෙන වැටුණා 3.4ට 2013. 2014 5යි. එතකොට මේ ජනාධිපතිතුමා මේ කියලා තියෙන්නේ සත්‍යයක් නෙමෙයි. මේ ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජාතිය ඇමතීම විනාඩි 69කින් ජාති යමතලා තේ 69 ලක්ෂයක් ජනතාව මතක් කරලා ඉදිරිපත් කරපු මේක අයවැය වාර්තාවක්. එහෙම නැත්නම් විගණන වාර්තාවක් ඉදිරිපත් කරා. එහෙම නැත්නම් වාර්ෂික වාර්තාවේ වෙච්ච දේවල් තමයි වාර්තා කරන්නේ. නමුත් කොහොමද මේකෙන් එළියට එන්නේ කියලා ඉදිරිපත් කරේ නෑ විතරක් නෙවෙයි. මේකේ කියපු කරුණු කාරණා රාශියක්ම මේ වෙනකොට සමහර ඒවා සත්‍යයෙන් තොර සහ සත්‍යයට බොහෝ දුර කාරණා කියන එක මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. ඊයේ ජනාධිපතිතුමා කියපු දේ නව ශ්‍රීලන්තයේ අගමැති විනාඩි 2කින් කිව්වා අපේ ජනාධිපතිතුමා විනාඩි 69න් කියපු දේ. අපේ ජනාධිපතිතුමා අතීතය ගැන කතා කළා. එතුමිය කතා කළේ වර්තමානයයි අනාගතය ගැනයි. හෙට දවස ගැන කතා කළේ නැහැ. විසඳුම් මොනවද කියලා කිව්වෙත් නැහැ. මේ කතාවේ කිසිම හරයක් තිබුණේ නැහැ. වැඩි කළ ඉන්ධන මිල සහ පොහොර හිඟය සම්බන්ධයෙන් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණා. වැඩිවු ඉන්ධන මිල සහ පවතින පොහොර හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගෙන මෙන් වලස්මුල්ල නගර මැදේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ සමගි ජනබලවේගයේ බෙලියත්ත ආසන සංවිධායක දුමින්ද අතපත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් එමෙන්ම සමගි ජනබලවේගය විසින් සංවිධානය කරන ලද තවත් විරෝධතාවයක් මහනුවර ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානයේ ඉදිරිපිටදීද පැවැත්ුණා. ඉන්ධන මිල වැඩිවීම සහ පවතින පොහොර හිඟය හේතු වෙනුයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. බදුල්ල සහ බණ්ඩාරවිල ප්‍රදේශවල ගොවීන්ද මේවන විට පවතින පොහොර හිඟය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මීට එරෙහිව උද්ඝෝෂණයක් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණා. මේ
රටේම ගොවි ජනතාවගේ මේ ආදරණීය හයිය මේ භූමියට අවශ්‍යයි කියන එක මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා අපි මේ හයිය වෙනුවෙන් පෙනී හිටිනවා විතරක් නෙමෙයි අපේ ආණ්ඩුවක් තුල අපි පොරොන්දු වෙනවා මේ කුෂිකර්මාන්තයේ කාබනික පොහොර එන්න ඕන හැබැයි කාබනික පොහොර වලින් විතරක් මේ රටේ ගොවි ජනතාව හයිය හදලා තියන්න බෑ ඒකට සරිලන විදියට රසායනික පොහොර ගුණාත්මක භාවයෙන් වැඩි රසායනික පොහොරත් එක්ක ගොවි ආරක්ෂා කරන ගමන් කාබනික පොහොර උරු කරන්න ඕන මේ ඔල මොට්ටල නායකුන්ට ඒක තේරෙන්නේ නැහැ එමෙන්ම කුලියපිටිය නගර මැදේදී අද උද්ඝෝෂණයක් පැවතුනේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධානයෙන් අවධාරණය කරනවා රට පුරා මේ විදිහට අද ජනතාව වීදි බහලා තියෙනවා මේ කොරෝනා වසංගතය ඇස්සේ කොරෝනා නීති පදනම් කරගෙන ආණ්ඩුව මේන විරෝධය යටපත් කරන්න උත්සාහ ගනිමින් තිබෙනවා ඒ නිසායි මම යටපත් කරන්න විදිහක් නැහැ ඒ තරමට ජනතාවට පීඩන එල්ල වෙලා තියෙනවා විපක්ෂය සෑම විටම සිදු කරන්නේ ආණ්ඩුව විවේචනය කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසනවා. එය අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විපක්ෂයක් විදියට සාදානෝ යුක්තිසහගතව ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි කියලා එහන නගන්න අයිතිය තියෙනවා. හැබැයි පැහැදිලිව එතුමාලා මේ කියන්න හදන්නේ. එතුමාලා හිටියානම් මෙන්න මේවා සියල්ල කරනවා කියලා. දැන් එතුමාලා අවුරුදු 5ක් හිටියා. රටේ ජනතාවට කරපු දෙයක් නැහැ. මහදාල් මහ බැංකු මංකොල්ල කෑමේ ඉඳන් රටේ ආර්ථිකය 7.3 ඉඳන් 2.3 දක්වා වැටෙන තැනටපත් කිරීම හැර කිසි දෙයක් කළේ නැහැ. ඒ විතරක් නෙමෙයි පාසුකු පහර ඇති වෙලා රට නැවත තස්සවාදීන්ගේ ගහණයට නැති වෙන තැනකටපත් කළේ රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාසගේ ආණ්ඩුව කාලේ. එතුමාලා දැන් තොත්ත බබාලා වගේ නිින්දෙන් ඇහැරලා වගේ ඇවිල්ලා අද කියනවා එතුමාලාට පුළුවන් කියලා මේ රට සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හරලා සංවර්ධනය කරන්නත් ජනතාවගේ ආරස්සාව සපයන්නත් හැබැයි එතුමාලා දෙන්නම පේල් කියලා පහුගිය කාලේ එතුමාලා පෙන්නුවා අපේ මන්ත්‍රී කණ්ඩායම හැටියට දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවට එන්න කියලා අපි ආරාධනා කරා. අපි ඒ ආරාධනාව කළේ පැහැදිලිවම අපි දැක්කා මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති කාලේ මේ රටේ දැවැන්ත සංවර්ධනයේ සෙවණැල්ල වගේ කටයුතු කරේ. ඒ සංවර්ධනයේ නියමුවා හැටියට කටයුතු කරේ බැසිල් රාජපක්ෂ මහත්මයා. එදා උතුරු වසන්තයේ නැගෙනහිර උද්‍යානය, ගම නැගුම, මග නැගුම, මේ සියලුම දිවි නැගුම, මේ සියලුම යෝජනා ගෙනල්ලා මේ රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න කටයුතු කරේ බැසිල් රාජපක්ෂ මහත්මයා. බලාගෙන ඉන්නවා එතුමා එහෙම තනතුරක් බාර අරගෙන අතිගරු ජනාධිපතිතුමාට ගරු ඇගමතුමාටත් ශක්තියක් වෙන්න කටයුතු කරයි කියලා. MV Express Pearl නෞකාව ගිනි ගැනීමෙන් මෙරට දිවිවරින්ට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී තිබෙනවා. කොළඹ වරායට ආසන්න මොහොතේදී ගිනි ගැනීමට ලක් වූ MV Express Pearl නෞකාව හේතුවෙන් රැකියාව අහිමිව විපතටපත් දිවිවරින් වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දියක් ගෙවීමට නෞකාවේ රක්ෂණ සමාගම එකඟ වී ඇති බව අධිකරණ අමාත්‍ය අලිසබ්‍රි මහතා පවසනවා. නෞකාව හේතුවෙන් තමාට සිදු වූ පාඩුවට වන්දි ලබා දෙන ලෙසට ඉල්ලා දිවිවරින් පසුගිය දින කිහිපෙම සිවිරෝධය පළ කළ අතර නෞකාව හේතුවෙන් රැකියාව අහිමි වූ සෑම දිවිවරයෙකුටම රුපියල් ලක්ෂ 5ක වන්දියක් ලබා දෙන ලෙසට ඉල්ලා අධිකරණයේද පෙත් සමග්ගොනු කර තිබුණා. මේ වන විට ගිනිපත් වූ නෞකාවේ මේ රක්ෂණ මුදල් ලැබිලා තියෙනයි කියලා දැනගන්න තියෙනවා කොහොමද ඒ සම්බන්ධයෙන් තොරතුරු? ඔයත්තට ඔවුන් ප්‍රකාශ කරලා තිබුණා ඉන්දු මුදලෙන් යම්කිසි ප්‍රමාණයක මුදල ඔවුන්ට මේ අවස්ථාවේදී නිදහස් කරන්න පුළුවන් නැත්නම් අපිට ලබා දෙන්න පුළුවන් කියලා. ඒ බලාපොරොත්තු වෙනවා අපිට මේ මුදල මුදල ලැබෙයි කියලා. අපි ඉදිරිපත් කරපු පළවෙනි අන්තර් හිමිකම් පෑම එහෙම නැත්නම් ෆස්ට් ඉන්ටරිම් ක්ලේම් කියන එකේ යම්කිසි කොටසක් ඔවුන් අපිට කියනවා මේ සමස්ත මුදල නෙමෙයි. කොච්චර මුදලක් ලැබේ? ඩොලර් මිලියන 9.5 මුදල තමයි ලැබෙන්නේ. එතකොට මේ මුදල ලැබෙන්නේ මේ දීවර ප්‍රජාව සඳහා ඉල්ලුම් කරපු මුදල කියලා තමයි කියන්නේ. ඒක සත්‍යතාවක් තියෙනද කොහොමද? ඇත්තටම බලන්නට ඕනේ ඔවුන් දැනුම්දීමක් කරලා තියෙනවා. අපි පළමු අන්තර් ඉන්කම් පෑම නැත්නම් අපි ෆස්ට් ඉන්ටරිම් ක්ලේම් එකේ යම්කිසි කොටස් වල තමයි ගෙවන්නේ කියලා. ඒක පොඩ්ඩක් අපිට ස්ථිරාත්මකව අධ්‍යයනයක් කරන්න වෙනවා. කොයි අංශවල කොයි කාරණා සඳහාද ඔවුන් මේ පළමු දීවනාව ගෙවන්නේ කියලා. එතකොට කවද වෙනකොට මේ මුද්‍ර ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවද? දැන් මේ වෙනකොට ලැබිලාද? ඊයේ වෙනකොට අපිට ඒක ලැබෙනවා කියන එක තමයි අපිට දැනුම් දුන්නේ. ගොඩක් වෙලාවට අද දිනේ ඇතුළත මේක ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ අතර නෞකාව හේතුවෙන් මෙරට සාගරයට සිදු වූ හානිය සොයා බැලීමට ඉන්දියා විශේෂ නෞකාවක් කොළඹ වරායට ළඟා වී තිබෙන අතර ඔවුන් අද සිට සතියක කාලයක් මේගමුව සිට පානදුර දක්වා සාගර කලාපයේ මතුපිට සහ මුහුදු අභ්‍යන්තරයේ විශ්ලේෂණය කිරීමට නියමිත අතර එම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ නාර ආයතනයේද එක්වනවා.
කෙරින්දේ පිහිටි මහරාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සතපොම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක් වූ MSC මෙසිනා නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ ගින්න මේවන විට පාලනය කර තිබෙන බව නාවික හමුදාව පවසනවා. ඒ අනුව අදාළ නෞකාව මේවන විටත් සිංගප්පූරුව දෙසට යාත්‍රා කිරීමේ කටයුතුද ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අදාළ නෞකාව කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් සිටියේදී මෙලෙස ගිනි ගැනීමට ලක් වුණේ. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් समस्त रटवैसियांटत लोकवासियांटत सेत पतमीन कोरोना वायरसे लोवेन दुरुवेवायाई पता पवत्वन लद रतन सूत्र देशन मालावे तवत पेवराक कुरुनेगले खोटकंद श्रीरुवन बोधिमहा पिरिवेन विहारस्थाने दी पवत्वना පනස්හත්වන කොළඹ ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ සමූහයේ පොසොන් බැතිගේ සරණිය පසුගියදා පැවැත්වුණා. පමනක් සිතට නැගී අවසන් වරට මගේ ඇස්පිය වෙන මුතේ උදුහි මීරුව මට පසුකිදා යෙදී තිබුණු පොසොන් පොහො දිනේ නිමිත්තෙන් රාජකීය යාය 18 ප්‍රදේශයේ පැවති විශේෂ ඩිජිටල් පොසොන් කලාපය අද දිනේත් බැතිමතුන් සඳහා අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට හැකියාව තිබෙනවා. कासल रे जलाशेट प्रधान वशेन भगवंतलाव प्रदेश सिट जलय गला बसिना केसल कमु अयट कसलते एक्रस किरीम संबंधेन नोवुड सह भगवंतलाव यान पोलिस स्थान वल परिसर एकक विसिन विमर्शनय आरंभ करते बेनवा सियत रात्रि प्रवृत्ति विकाशय मिनिमावट पत्वनवा ओबट सुदाई रात्रियाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.